ඉන්දියා පාකිස්තාන තරගයේ මේ වතාවේ ලෝක කුස්ලාන තරගාවලිය මෙතෙක් තිබුණු තරග අතරින් උණුසුම්ම තරගය කියන එක ගැන විවාදයක් නැහැ. ඒ තරගයේ අවසානයේ ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කළත් පාකිස්තාන කණ්ඩායමත් පරාදුනේ නැහැ කියලා හිතෙන විදිහට සෙල්ලම් කරන්න සමත් වුණා. මෑත කාලයේ පාකිස්තාන ප්‍රතිකරණයේ කොඳු නාරටිය බවට පත් වුණු ආරම්භක ප්‍රතිකරුවන් දෙන්නා වුණු බාබර් රිස්වාන් දෙන්නා වේලාසන දැවී ගියාට පස්සේ තමයි පාකිස්තානයේ නැවත නැගිට්ටේ. තරගයේ සිදුවුණු දේවල් පිළිබඳ එක එක්කෙනා එක එක කතා කියද්දී හිටපු පාකිස්තාන වේගපන් දෙවන ක්‍රීඩක ෂොයිබ් අක්තර් තරගය ගැන කිව්වේ මෙහෙම කතාවක්. එදා දවසේ පාකිස්තාන කණ්ඩායම ගොඩක් හොඳින් සෙල්ලම් කළා. ඒ නිසා තරගයේ අවසානයේ මොනවා වුණත් කණ්ඩායමක් විදිහට වැටෙන්න එපා. මොකද අන්තිම මොහොත වෙනකන් හැමෝම ඉතාම හොඳින් තරඟ කළා. ප්‍රතිවාදී ඉන්දියා කණ්ඩායමත් ඉතා හොඳින් ක්‍රීඩා කළා මම හිතන්නේ. ඉන්දියාවේ T20 ඉතිහාසයේ එයාලා සෙල්ලම් කළ තරඟවලින් එකක් විදිහට අවසානයේ ඉන්දියාව තරගය ජයග්‍රහණය කරන්න සමත් වුණා. එදා තරගයේ බැලුවම ලෝකුස්ලාන් තරගයක තියෙන ඕන හැමදේම එදා තරගයේ තිබුණා. උඩුපන්දු අත්හැරීම්, නිපන්දු, වයිට් පන්දු, දුවද්දී දැවියම්, විනිසුරුවන්ගේ මතභේදාත්මක තීරණ, ස්ටම්ප් කිරීම වගේ ක්‍රිකට් තරගයක තියෙන හැම දෙයක්ම ඒ තරගයේ තිබුණා. මම හිතන්නේ දැනුයි ලෝකුස්ලානේ ආරම්භ වෙලා තියෙන්නේ. ඇත්තටම ලෝකුස්ලානේ ආරම්භ වෙන්නේ ඉන්දියාව එක්ක පාකිස්තානය එකිනෙකා මුණ ගැහෙන විටදී. මම හිතන්නේ තරගාවලියේ පසුභාගයේදී පාකිස්තානයට නැවත ඉන්දියාව මුණ ගැසෙවි. ඔය විදිහට යලි හමුවක් ගැන කියන අක්තර් පළමු හමුවේ පාකිස්තාන පැතුම් සුළු විසුණු කළ විරාට් කෝලි ගැන කිව්වේ මෙහෙම කතාවක්. මම හිතන්නේ පහතට වැටිලා ඉඳපු කෝලි ආත්ම විශ්වාසය හදාගෙන ආපසු නැගිටපු විදිහ කාටත් හොඳ ආදර්ශයක්. ඔහුගේ හොඳම ඉනිම සෙල්ලම් කරන්න පුළුවන් වුණේ මේ ආත්ම විශ්වාසය නිසා තමයි. එහෙම කියන අක්තර් කියන්නේ කෝලි දැන් T20 තරඟවලින් සමු ගන්නවා නම් තමන් කැමතියි කියලා. කෝලි ආපසු ලකුණු අතරට ආවත් මම කියන්නේ දැන් එයාට T20 තරඟවලින් යන්න කියලා. මොකද එදා උනත් එක් දින ශතක 3ක් ගන්න තරමට එයා මහන්සි වෙනවා අපි දැක්කා. ඒ නිසා මම නම් කැමති නෑ ඒ තරම් ශක්තියක් එයා T20 වලට වෙන් කරනවට. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.